ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා දුදැසන මීගමුව කටුවා පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණියා. පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම සඳහා එම භූමියේ පිහිටුවා ඇති ස්මාරකයට පුෂ්ප පහර දැක්වීමටද ජනාධිපතිවරයා කටයුතු කළා. ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සමාජිකයන් සමග සාකච්ඡාවකට සහභාගී වුණා. අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එම සාකච්ඡාවට එක්ව සිටියා. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි උන්වහන්සේ කියා සිටියේ. අපි පුළුවන් තරම් උත්සාහ කරා අපිට කවුද මේක කළේ කියන එක දැනගන්නට විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන්න. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ අපි රටේ නායකයන්ගෙන් ඉල්ලීම් කළා. අන්තිමේදී අපිට ජිනීවා පවා යන්න සිද්ධ වුණා මානව හිමිකම් කොමිටුවට ජාත්‍යන්තර. නමුත් අපිට කිසිම විසඳුමක් ලැබුණේ නැහැ. අපි නන්නත්තර වුණා. මේ ජනතාවට අවශ්‍ය පහසුකම් බොහෝ විට අපි ලබා දෙන්නට කටයුතු කළා අපිට ලැබිච්ච අරමුදල් වලින්. නමුත් මෙයාගේ හිතේ පැහැරවන ප්‍රශ්නය තමයි ඇයි අපිට මෙහෙම කළේ, අපි මොනවද එයාලට විරුද්ධව කළේ එවැනි දෙයක් කරන්නට. ඒ නිසා අපිට ඒ ප්‍රශ්නයට උත්තරයක් අවශ්‍ය නිසා තමයි මෙදා අපි ඔබතුමා ගැන විශ්වාසය තැබුවේ. අපි ඔබතුමාගේ අවංකභාවය සහ නිර්ව්‍යාජ ගතිගුණ අගය කරනවා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බවයි. මා හිතනවා ඔබ පසුගිය ජනාධිපතිවරණයේදී එම දේශපාලන තීරණය ගන්නකොට තවත් සාධක ගොඩක් සැලකිලට භාජනය කරා හා සමාන ලෙස මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයට සාධාරණ ඉටුවීම් පිළිබඳ අපේක්ෂාවක් තිබුණා කියලා මම විශ්වාස කරනවා. මේ ජනපජාව ජීවත් වෙන බොහෝ ප්‍රදේශවල ජනතාව අප කෙරෙහි විශ්වාසය තබලා තිබෙනවා. මා හිතනවා මේ විශ්වාසය සාධක ගොඩක් අතර ප්‍රධානම සාධකයක් පාස්කු ඉරිදුන සිදු උපහාරය පිළිබඳ සාධාරණ සායුක්ති අපේක්ෂාව. මම ඔබට සාතකයක් දෙන්නම්. ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක්. පළමු කොටම අපි පාලනයක් ගොඩනගලා තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගේ අරමුණත් මාගේ අරමුණත් එකක් වෙනවා. මේ රටේ පුරවැසියන්ගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක් වෙනවා. මේ රටේ පුරවැසියන්ගේ බලාපොරොත්තුවත් මාගේ බලාපොරොත්තුවත් එකක්. එනිසා ඔබ අපේක්ෂා කරන යුක්තිය පිළිබඳ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම निराකරණය කළා. සාධාරණේ ඉටු කිරීම මාගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුව. එය දැනටමත් අපි ආරම්භ කොට තිබෙනවා. ඉතා ඉක්මනින් අපේ පරීක්ෂණ දියත් කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට අප මේ ප්‍රශ්නයේදී සාධාරණත්වයේ යුක්තිය මේ සමාජය තුළ තහවුරු කරනවා. නැවත මෙවැනි ඛේදවාචක අපේ රට තුළ ඇති නොවීම සඳහා පරීක්ෂණයක් අත්දැකීමක් අපේ රට අවශ්‍යයි. ඒ පිළිබඳව ඔබට සාතික කරනවා.